Junior Superstar. Reality kalaave alutma rasaya derana Junior Superstar. Subha Sandhavak. Namaste. வணக்கம். உங்கள் அனைவருக்கும் இனியம் புத்தாண்டு வாழ்த்துக்கள். හොඳයි නේද මගේ භාෂාව? ඔව්. දැන් මේ වන විට අපි 10 දෙනෙක් තෝරගෙන තියෙනවා. ඒ 10 දෙනා අතරින් 5 දෙනෙක් මේ වටේට අපි තරඟ කරන්න ආරාධනා කරනවා. වැඩි වෙලාවක් ගන්න නැතුව අපි මුලින්ම ආරාධනා කරනමු. ඔව්. නිෂාදට हाँ वनकम नमस्ते नमस्ते जी कैसा है आप बिल्कुल ठीक है आप ये अंकल के वेने सकराना त्यागे सुपुरुदु ताट्टे इतराई मार लासनाई मार गातीर में आया दंगिया ओ इलंग तापी आराधना कराने रूसा एन रूसा रमैया वत्तावैया रमैया वनकम रनिया वनकम நான் ஆணை இட்டால் அது நடந்து விட்டால் හොඳයි නේද රණි අංකල්ගේ singing super very good ඔව් ඊළඟට අපි කතා කරමු දැහැමිට දැහැමින් එන්න ඕ නමස්තේ නමස්තේ රමයා වස්තාවයා රමයා වස්තාවයා मैंने दिल तुझको दिया मैंने दिल तुझको दिया ओ रमया वस्तावया මට හිතුණා එයා කියන්නේ මටම තමයි කියලා මට එතනදී මාර සතුටක් දැනුනේ right ඊළඟට කවුද එන්නේ right ශහන් එන ශහන් हाँ नमस्ते जी नमस्ते कैसा है आप हाँ अद लसन दवसाक मटे हितुना अद लसन गेम में कर मुहन देना सिद्ध ही किया ला मेरे प्यारी प्यारी सूरत को किसी की नजर न लगे कश्मी बदू right एना तरंगे तो सेपला नहीं दे इन्हें right मेरा कद आप यार आदना करमो अंतिम एक ने पस्तिनागें अंतिम या सविंदीट बहुत शुक्रिया बहुत शुक्रिया बहुत शुक्रिया अदे ए हेमोमा अंदला हिटी अंदू वाला टीम में कबालू हमें एकाक तो कोटा माटे तो ना आलूत मात दे की मक विंदी न पुलवांगे ही किया ला मेरा जूता है जापानी ये पतलून इंग्लिस्तानी सर पे लाल टोपी रूसी फिर भी दिल है हिंदुस्तानी मेरा जूता है जापानी ये पतलून इंग्लिस्तानी सर पे लाल टोपी रूसी फिर भी दिल है हिंदुस्तानी मेरा जूता है जापानी ये पतलून इंग्लिस्तानी सर पे लाल टोपी रूसी फिर भी दिल है हिंदुस्तानी मेरा जूता है जापानी මම ඇත්තටම මේ හිතන් ඉන්නේ මම මේ බොලිවුඩ් වලට ඇවිල්ලායි කියලා. ෂා අභිෂේක් බච්චන් ඉන්නවා. හා ශාරුඛ් ඛාන් ඉන්නවා. අපේ විපාෂා බාසු ඉන්නවා. එතකොට ඓශ්වර්යා රායි. ඔයා කවුද? ප්‍රියංකා චොප්රා. ඇත්තටම කියන්න පුතේ කොහෙන්ද මේ ලස්සන ඇඳුම් හොයාගත්තේ? ඇත්තටම ඔයගලන් හරිම හැඩයි හරිම ලස්සනයි අද. අද මම මේ අඳන් ඉන්න ඇඳුම මට තෝරලා දුන්නේ මගේ අම්මා. Very good. आशिकी 2 එකේ ගීතයක් නේද? Right. Damn. अब तुम ही हो जिंदगी very good right samin diya ahima danne tu edine neda ha හරිම ජොලි. යෝ අමතකේ නැනේ මට මොකද්ද කියන්නේ කියලා. ඉතින් මොනවටද අපි ආවේ? කරි විශේෂ තේමාවක් යටතේ ওই පස් දෙනා අද මොන හරි ලස්සන හොඳ රහට කෑමක් හදන්න ඕනේ. රයිට් පුතා. එහෙමනම් අපි පටන් ගමු. යන්න තැන් වලට පුතා. All the best. අපිට ඉන්දියන් ස්ටයිල් එකේ ඇඳුම් අඳින්න කියපු එකේ මට තවත් හිතුණා ෂුවර් එකටම හිතුණා අද ඉන්දියන් ස්ටයිල් එකේ ෆුඩ්ස් තමයි අද තරගේ හදන්න තියෙන්නේ කියලා. ඔව් අපි මුලින්ම ආරාධනා කරනවා ෂෙෆ් ජයවර්ධන රාජපක්ෂ මහත්මයාට. සුබ සන්දාවක් සුබ නව වසරක් වේවා. ෂෙෆ් ජයවර්ධන අංකල් නම් මුකුත් එයාගේ පුරුදු ඇඳුමම ඇඳන් ඇවිල්ලා තිබ්බේ. අපි වගේ ලස්සනට ඇඳන් ඇවිල්ලා හිටියේ නෑ. ඒත් මම බලාපොරොත්තුෙන් හිටියා ශාන්ති ඇන්ටි ලස්සනට ඇඳුමක් ඇඳන් එයි කියලා. ආ வணக்கம் ஷாந்தி வணக்கம். வணக்கம் வணக்கம். ரைட் உங்களுக்கு இனிய புத்தாண்டு வாழ்த்துக்கள். உங்களுக்கும் எனது இனிய புத்தாண்டு வாழ்த்துக்கள். ஆஹாஹா ரொம்ப நன்றி ரொம்ப நன்றி. ரைட் தேங்க் அப்பி தேங்க் யூ கேலா அப்பி ஆராதனா கர்ணா ஷெஃப் ஜெயவர்தன் ராஜபக்ஷ மாத்மேடன் இவகேම ශාන්ති පුෂ්පරාණි මහත්මියට தேங்க் ඔය දෙන්නට තියෙන්නේ විස්තර කරන්න මොන තේමාවක් යටතේද අද ඩිෂ් එක හදන්නේ. දැන් පුංචි ළමයිනුත් නේ ඔයගොල්ලෝ දැන් ගොඩාක් දක්ෂ තරඟකාරයෝ. දැන් පොඩි සීමිත ප්‍රමාණයක් ඉන්නේ. ඒක නිසා ඔයගොල්ලෝ අද අපිට පුළුවන් නේද? ඔයගොල්ලෝ ලස්සනට අඳලා තින්නද ඉන්දියාවේ මැච් එකේ අඳලා ඉන්නේ? ඒතරම් මම රවටුණා උඹත් මේ අපේ හින්දි නිලියෝ සෙට් එකක්වත් බහැලාද කියලා. ඒලා රෝනේ මේගොල්ලෝ මං කිව්වා කියනවාද මේ ඉන්දියානු ආහාර වෙලා. පුළුවන් පුතාලා හදන්න. චෙෆ් ශාන්ති තමයි අපිට ලොකුම චැලෙන්ජ් එක උනේ. මොකද අද අපි ඉන්දියන් කෑමක් හදන නිසා එයා ඒ ගැන හොඳට දන්නවා. ඉන්දියාව කියම ඉන්දියා ප්‍රාන්ත ගොඩක් තියෙනවා. තමුන්ට කැමති ප්‍රාන්ත. ඒක ඕන තැන ඕන කෑමක් තමුන්ට කැමති කෑමක් හදන්න පුළුවන්. හැබැයි මම ඕගොල්ලන්ට දෙන්නේ එක පැයයි. පැයෙන් කෑම ටික හදලා ඉවර වෙන්න ඕන. ඕගොල්ලෝ දැනගන්න ඕන පැයට කරන්න පුළුවන් දේවල් කරන්න. අතකද කට්ටියටම? ජජ්ලා අපිට හුඟක් අද රූල්ස් කියලා දුන්නා. ඒකෙන් තේරුණා අද එක්කෙනෙක් කොහොම හරි අයින් වෙනවා කියලා. රයිට්. එහෙමනම් ඔන්න රණි මාමා ගණන් කරා. 3, 2, 1, stop! ඉන්දියානු සම්භවයේ කෑම ඉතින් ගොඩක් තියෙනවා හිතාගන්නත් බැරි තරම් එක එක වර්ගයේ කෑම තියෙන්නේ. දරුවන් විවිධාකාර රස සොයායන්නට උපන් හපන්. එවැනි වූ රස අභියෝගයක් සොයා ගිය ජූනියර් සුපර්ස්ටාර් තරඟචාරිකාවේ අද රස අභියෝගයන් උනේ අප කවුරුත් වඩාත් රසවත්ව භුක්ති විඳි ඉන්දියානු ආහාර පානයි. අද තිබිච්ච තරඟේ නිසාම මට මේ කෑම එක හදන්න තෝරගන්න හිතුණා. මොනවද හදන්නේ? මං හදනවා පොංගල් රයිස් එකක්. පොංගල් රයිස්? ඔව්. මං හිතනවා මගේ ඩිෂ් එක හුඟක් ඩිෆිකල්ට් කියලා. ඩිෂස් 3ක් තිබ්බා මට හදන්න. ඕසලාද මේ? මේ වතුරේ මෙව කරපු නිසා ඉතින් මං හුඟක් ආසාවෙන් තමයි මේ දේ චෙෆ්ට කියන්න කියලා දෙන්න ගියේ. ඒත් චෙෆ් මාව එකපාරට බය කරද්දි මට හුඟක් දුකක් හිතුණා. ඕසා රෝස් කරන්න හැබැයි තම්බලා තියෙන්නේ ඒක. නිසාද මොනවද ඔයා කරන්නේ? සුදුලුණු සුද්ධ කරන්නේ. මම ඒකුයි ඒකට මේ රතු සුදුලුණු කරන්නේ. මම දන්නේ ඉතින් මම දන්නේ නැහැ මොනවද හදන්නේ. ඈ? උප්පුමා. මම උප්පුමා එක තෝරගන්න පළවෙනි හේතුව තමයි ඒක රහ කෑමක්. උප්පුමා කියන්නේ දකුණු ඉන්දියන්ද නැත්නම් මොකද? නොත් ඉන්දියන් නෝ සවුත් ඉන්දියන්. දෙවැනි කාරණාව තමයි අම්මත් ඒකට කැමති. අනිච්ච මණ්ඩලෙන් හොඳ ලකුණු මට ලබා ගන්න පුළුවන් වෙන හින්දාත් ඒගොල්ලන්ව තෘප්තිමත් කරන්න පුළුවන් හින්දාත් තමයි මම ඒක තෝරගත්තේ. Pongal rice. Wow, Pongal teno neke inda ne inda. Yes. Shan, what is it? Egg paratha roll. Egg paratha roll. What is it? Me koi katte koi pradesh in the kadan ke liye. South Indian. Ne, North Indian thora paratha budak khani. Apita the North Indian kya ma khana pulonge ne inda. Chefla adi Indian kya ma hadan ki adi ma. Madhi to ne egg paratha roll. सुहाना सफर और ये मौसम हंसी सुहाना सफर और ये मौसम हंसी आओ 1 2 3 4 5 6 7 8 9 10 आओ मामा गान करे इके इंदला दाहाय वेन गान हिंदी ए හොඳයි නේද මගේ හින්දි right ඔව් ඒ කියන්නේ විනාඩි 10ක් ඉවරයි තව තියෙන්නේ විනාඩි 50ක් පමණයි දරුවනේ ඉක්මන් කරමු මේ වැලිය මේකල මොනවද කරන්නේ කියලා ඔව් අපි සවින්දිගෙන් අහමුකෝ මොනවද හදන්නේ කියලා ඔව් ඇත්තටම සවින්දි මොනවද හදන්නේ අද මම අද හදන්නේ අල බොණ්ඩා ඊ අල බොණ්ඩා අද අපි අද බොණ්ඩා ගන්න මාමගේ ඔළුවේ සයිස් එකක් හදන්නේ හා රොණි මාමගේ ඔළුවේ සයිස් එකේ බොණ්ඩා එකක් හදන්නේ එච්චර ලොකු එකක් බෑ දැක්කනේ නේද රොණි මම දැක්කම නේද බොණ්ඩ හදන්න හිතුනේ ඔව් ඒක එච්චරම අමාරුත් නැහැ ලේසි ඉතින් මම හිතුවා අල බොණ්ඩ එක මේ තරගෙදිත් හදන්න කියලා ඉතින් ඒකට අද මට අවස්ථාවක් හම්බ වුණා දැහැමි ඔයාව දකින්නකොට මට හරි ආසාවක් හිතෙනවා බලන්න කොණ්ඩයක් දාලා ලස්සන මූකුත්තියකුත් දාලා නේද මේ මම ඔයාගේ ෆෑන් වෙලා දැන් හදන දේ කිව්වහම එයා හුඟක් සතුටු වුණා එයාගේ ෆේවරිට්ම කෑමක් ඒක ඒ කියන්නේ අපේ මොනවරි දැන් ඉන්දු ආගමේ මොනවරි විශේෂයක් තිබ්බොත් ලඩු නැති විශේෂයක් නැහැ අල බොණ්ඩ එක හදන්න අල ටික සුද්ධ කරලා ඒ ටික හොඳට හොදලා තැඹුවා මොනවද හදන්නේ දාන්නේ ස්ට්‍රෝබෙරි ලැසි 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 වලට සාමාන්‍ය මොනවද දාන්නේ වතුර යෝගට් වතුරේ සී මම දන්නේ නැහැ නේ ඔය ලැසි අතර සාන්ති අතර මේ ලැසි වලට වතුර දානවද ලැසි ඔයා දන්නවද ලැසි වලට යෝගට් තමයි දාන්නේ ඔව් ඒක තික් එක වැඩි අයිස් ටිකක් දානවා. ඔයා කියන්නේ ලයිට් එකට දෙන්න හදන්නේ නේ. ඩයට් කට්ටිය ඉන්නවනේ ඔයගොල්ලෝ වගේ. ඔයාලව ෆැට් කරොත් බෑනේ. ඒ ඉන්නේ යා ලයිට් එකට දෙන්න හදනවා. එයා ලයිට් කරා අතුරු දානවා. ඔව්. ඒ කියන්නේ එයා කියනවා යෝගට් එක ටික් වැඩි. හරි පුතා පරක් වෙන්න ඔයා වැඩි කරන්න. ලඩු හදනකොට මුලින්ම කරන්න ඕනේ කඩල පිටි වලට ලුණුයි කේසරි පවුඩර් ටිකකුයි දාලා තෝසෙ මිශ්‍රණයක් වගේ හදා ගන්න ඕනේ. ඊට පස්සේ ඒක හිල් තියෙන හැන්දකින් තෙල් එකට දාන්න ඕනේ. දැනට ඔයාට පේන විදිහට දැන් ඉන්දියාවේ එක එක ප්‍රාන්තවල එක එක නගරවල කෑම කියන්නේ විවිධ කෑම තියෙනවානේ. දැන් දැනට ඔයාට පේන හැටියට මොන විදිහේ කෑමද මොන ප්‍රාන්තවල කෑමද මේ කට්ටිය හදන්නේ සවුත් ඉන්දියන් කෑමත් හදනවා කට්ටියක් නෝත් ඉන්දියනුත් හදනවා ඒ අපිට නෝත් ඉන්දියන් සවුත් ඉන්දියන් දෙකම කන්න පුළුවන් ඇත්තටම ඒකේ හොඳයි මොකද එමෝම එකම තෝරන්න නැතුව සවුත් ඉන්දියන් නෝත් ඉන්දියන් දෙකම තෝරපු එක දැන් අපිට ටේස්ට් කරන්නත් පුළුවන් අනිත් එක මම ගොඩක් සතුටුනේ මෙයාලා ඒක දැනගෙන කරනවා අද ගේම් එක නම් මාර ගේම් එක අපිට ඉන්දියන් කෑම කලාතුරකින් තමයි කන්න හම්බෙන්නේ. අපි ඉතින් හදන්නෙත් නෑ. එතනම ඉතින් අමාරුයි කියලා ඒ බය නැති කරගෙන හොඳට හදන්න පුළුවන් කියලා මම හිතනවා. අද සමනලු දෙන්න අපිට. මොකද ඒ කරන්නේ? ඒකේ මැදට තෙල් එන්න මේ හරියට පිපිලා කුප් වෙලා එන්න හරියට මේ තෙල් ගන්න. තෙල් ගාලා මේක වහනවා. මම මුලින්ම ඩෝ එක හදාගත්තේ ආටා පිටියකට පාන් පිටි ටිකක් දැම්මා. ඊට පස්සේ ඒකට ලුණුයි වතුරයි දාලා ඒක හොඳට විනාඩි 10ක් විතර යනවා. ෂාන් මේක කරන්නේ නැද්ද? මං හදන ඩිෂස් වලට කැෂු හුඟක් මට ඕන වුණා. මොකද ඉන්දියන් කට්ටිය ඒගොල්ලෝ හදන කෑම වලට හුඟක් කජු දානවා. ඒක ඔයිල් වලින් බදින්න නැතුව මං හිතුවා ghee වලින් බදින්න. ඔයක පොංගල් කිව්වේ ස්වීට් පොංගල් දාන්නේ. සේවරි එකනේ. ආ very good very good. Okay okay then you can use the chutney නේද? ඒකනේ මං හිතුවා ඔයා පොංගල් හදන්නේ අර අපි පොංගල් වලට හදනවා දන්නවද ජනවරි 15 නේද? ජගරි දාලා. ජගරි දාලා යා. ඔව් මං දන්නවා. ඒක මං හදුවේ ස්පයිසි විදියට. මොකද රයිස් එකත් ස්පයිසි මේ කොකනට් චට්නි එකත් ස්පයිසි විදියට තමයි මං හදන්න හිතුවේ. ඔව් සවින්දිගේ අල බෝන්ඩා එක දිහා බලද්දී මම වෙලාව මතක් කරන්න ඕනේ. විනාඩි 30ක් ඉවරයි. තව තියෙන්නේ විනාඩි 30ක් පමණයි. දරුවනේ විනාඩි 30ක් පමණයි. Okay? All right. කරියක් හදනවද? ඒ කියන්නේ බෝන් මොනද ඔයා හදන්නේ කරිය? රතු ලුණු සුදු ලුණු එකලා දාලා කුරුඳු පොතු දාන්න ඕනේ. හරි. මට ඒ කරිය එක හදන්න කියා දුන්නේ අපේ ගෙවල් ළඟ සුදානි නැන්දා. ඒක එයා මට කියා දුන්නාට පස්සේ මම ඒක හැදුවා. අල බොණ්ඩ එක ගොඩක් සැරටයක් සැරට හදන්න මේ තීරණය කළා. කෑලි මිරිස් දාලා අල ටෙම්පරාදුවර මම කෑලි මිරිස් දැම්මේ. එතකොට අර අමුතු රහක් එනවා. තරේන හොඳට. ඒ කියන්නේ මෙයා දැන් අල තම්මුණුට පුංචි වැරද්දක් කළා. ලුණු වැඩි වෙලා තියෙනවා. දැන් මෙයා කියනවා ටෙම්පරඩ් එකට ලුණු දාන්නලු. ඒක හරියද ඔක? ගොඩක් දුරට හරියයි. ගොඩක් දුරට හරියයි. හැබැයි ලුණු වැඩි වුණොත් නම් ඔයා හදන කෑම එකේ තේරුමක් නැහැ. බලමු ඔයගේ පරාට එක පොඩ්ඩක් බලන්නද? ඔව්. සොෆ්ට් එකට තියෙනවා. පරාට එක කියන්නේ පුතා මේ සෙහම් ඒකට ගොඩක් ඔයිල් තමයි යන්නේ. ඔයිල් වලින්ම තමයි ගොඩක් හදන්නේ. ඒ ඔයිල් මේ දාන්න තමයි ක්‍රිස්පි එකට එන්නේ රසට. ක්‍රිස්පි ගතියකුයි සොෆ්ට් ගතියකුයි එනකොට රසයිනේ නේද? ෂෙෆ් කියද්දි තමයි මට මතක් වුණේ පරාට එකට හුඟක් ඔයිල් දාන්න ඕනේ කියලා. මොනවාද මේ උතුරුනා මේ කිරි උතුරුනාද මේ? ඈ උතුරුලා ඒ මොනවාද මේ හදන්න යනවා? මොනවාද මේක නම පායසම්. පායසම්. පායසම් මොනවාද මට පොඩ්ඩක් කියන්නකෝ රෙසිපි පොඩ්ඩක්. සව්. ඒක ghee වල ටිකක්. ඒ කියන්නේ මේක ඩෙසර්ට් එකක් විදිහට හදන්නේ නැත්නම් ඩෙසර්ට් එකක් විදිහට. ඒ කියන්නේ ඔයාලට වෙලා ඇති දැන් ඩෙසර්ට් එකක් හදන්න. හැබැයි ඔයා තමයි හැම තරගයකම පරක් වුනේ. මට ඒක හිතෙන්නේ නැහැ. මම එහෙනම් ටෆ් රෙසිපි එකක් අරන් හැදුවා. හදලා තියෙන ටයිම් එකෙන් මට ඕන වුණේ උඩරිම ප්‍රයෝජනය අරගෙන වැඩ කරන්න. පළවෙනි ඩිෂ් එක හදලා ඉවර රයිස් එක කුක් වෙනවා. ආ මෙයා පළවෙනි එක හදලා ඉවරයි. ඒක මම දෙන්න හිතුවේ මම හුඟක් මූවිස් වල එහෙම දැකලා තියෙනවා. ඒගොල්ලෝ කද්දි මේ කාලේ ඉවර වෙලා ඩෙසර්ට් එකක් හැටියට මේ හැම එක් වේලකටම වගේ ඒක යූස් කරනවා. ශාන්ති ඇන්ටි සැරින් සැරේට මම ලඩ්ඩු හදනකොට ඇවිල්ලා බැලුවා. මම ටිකක් බයත් වුණා. එයා මම හදනකොට වැරද්දක් හොයාගන්නේද කියලා. අපි අන්තිමටම කාලා බලලා කියන්න කොහොමද කියලා. ඔයා කඳුළු ඔක්කොම යාට එන ඔක්කොම දාන්නකො. ආයි වතුරත් ඇටෙනවා, කඳුළුත් ඇටෙනවා. ඔක්කොම දාලා හදන්නක බලන්න ලස්සන ලඩුයි රස බලමුකෝ. ලඩු එක රස්න පිටින් ගුලි කරේ නැත්නම් ඒක නිවෙනකන් හිටියොත් ඒක ගුලි කරගන්න බැරි වෙනවා. ගානිෂ්ක මොකද කරන්න කියලා හිතන්නත් වෙලාව තිබ්බා. ඊට පස්සේ මම ටිකක් වෙලා හිතලා මම හිතුවා තක්කාලි වලින් ලස්සනට ගානිෂ්යක් කරන්න පුළුවන් හින්දා මම තක්කාලි වලින් ගානිෂ්යක කරා. මේ ලස්සනට කපන්නේ. මේ ගානිෂ්යකුත් කපනවා. ගානිෂ්ය. ෂවර් දැම්ම ඉඳන් ගානිෂ් දානෝනේ. මොනවද මේ කපන්නේ කියන්නේ? තක්කාලි විදියෙන් මෙහෙම පෙති කපලා පෙදරේ කපුවාගේ නේද? ගානිෂ් එකක් අනිවාර්යෙන් අවශ්‍යයි නේද? දැන් ඔයයි වැඩි ඉවරද? මම ඉවරයි. ඉවරයි. දැන් අපිට පේන්න මොකුත් නැණි මෙතන. වාව්. කුමා එකක් හදලා ඒකට හරියක් හදලා මේ මොනවද මේ? කුමා එකේ රසය මම කොහොමවත් වෙනස් කරන්න හිතුවේ නෑ. ටේස්ට් එකට කනවා නම් ඒ කරි එකේ එක කන්න පුළුවන්. ටෙස්ට් එකට ගන්න නැත්නම් පැණිරහට ඒක සීනිත් එක ගන්න පුළුවන්. මම ඒ දෙක හිතලා බලලා තමයි ඒ දෙක යූස් කරේ. ආ ශාන්ති. මට පේනවා බෝන්ඩා එක දැන් බදිනවා අපේ සමෙන්දී. ලාව මතක් කරන්න ඕනේ විනාඩි 45ක් ඉවරයි. මුඩින්ජි. තව තියෙන්නේ විනාඩි 19 නිමිෂම්. ළමයින්ට ඒක ට්‍රාන්ස්ලේට් කරලා කියන්න නැත්නම් දන්නේ නැහැ. මම නිර්මේෂම් කියන්නේ තව ඉතුරු වෙලා තියෙන පුතේ විනාඩි 15යි. මට කියන්න මම දැක්කා දැන් ඔයා පරිප්පු මොන හරි කඩලා පරිප්පුද මම දන්නේ නැහැ. මොන හරි පරිප්පු දාලාගෙන අමුයි මට නම් පේන්නේ. නෑ අමු නෑ. හැබැයි අමු වුණොත් මතක තියාගන්න. අතන අපේ සවින්දි ලුණු වැඩි. මම මෙතනදලා කියන්නේ වැඩි කිව්වා හැබැයි එයා හැදුවලු. බලමු අපි අන්තිමට කාලා. හැබැයි ඔයා පරිප්පු අමුෙන් දාලා තියෙනවා. මම පොඩ කාලා බලන්න ඕන බොරුණා ඈ ඕන මේ කන්න යා අකමැති අපි කනවාට හරි පරිප්පුඩිය කමයි වගේ දුව පොඩ බලන්න අමුයෙන් කන්න බෑනේ එහෙනම් මම මේ කුඩින් ගී දැම්මා රයිට් ඕන ගී දැම්මලු අපි බලමු අන්තිමට මෙයා කොහමද හදන්නේ කියලා පරිප්පු අමුයෙන් අපිට දෙන්න යන්නේ මම පරාට හදලා තමයි පරාට එකට බිත්තරේ දැම්මේ. ඒකට ඒක ගානට ඇලිලා ගානට කුක් වෙලා ලස්සනට එනවා. එහෙනම් දුවේ පුතේ මේ තරඟෙන් ඉතුරු වෙලා තියෙන්නේ විනාඩි 3ක් පමණයි. ඉක්මන් කරන්න වෙනවා. කලින් ගෙදර හදපු ටැමිල් බ්‍රින්ක් එකක් හැදුවා බාදාම් කීර එකක්. ඒක කලබලෙන් තමයි හැදුවේ අන්තිම විනාඩි 5 නිසා. හරි. දන්නේම නැතුව පැය ඉවරයි. තව ඉතිරි වෙලා තියෙන්නේ හප්පර 10ක් පමණයි. ඕකේ. 10යි. 9යි. 8යි. 7, 8, 6, 5, 4, 3, 2, 1, बस हो गया, finish, इवराई काले। अभी तो थोड़ी सहानिया के पे नहीं थे, अभी कामों पुंची में पुंची ब्रेक के का। Junior Superstar। विराम में फंसो, नवतात। Derana Junior Superstar තරගයට. ඔව්. දැන් තමයි අපි ප්‍රතිඵල දෙන්න යන්නේ. හැබැයි ඊට ඉස්සෙල්ලා අපි කැම ටික බලාගෙන ඉන්න එපා නේද? මොකද්ද හැදුවේ කියලා. ශාන්ති. කාවද මුලින්ම ආරාධනා කරන්න කාටද? මට නම් ලඩ්ඩුම තමයි මගේ ඉතේ තියෙන්නේ. ලඩ්ඩු. ඒ කියන්නේ මගේ ඔළුව දිහා බලාගෙනද ලඩ්ඩු මතක් වුණේ? නෑ නෑ. ඔයාගේ ඔළුව දිහා බැලුවොත් මට මතකනේ බෝන්ඩා. ලඩ්ඩු කන්න ගොඩක් ආසාවෙන් හිටපු ශාන්ති යන්නට හොඳට මේක gift කරන්න ඕනි නිසා තමයි මම ඒක හොඳට හැදුවේ. ඉතින් මං හිතපු විදිහටම එයා මට මුලින්ම කතා කරා. මට හිතුණා මං හදපු drink එකයි ලඩ්ඩු එකයි ගැලපෙයි කියලා. මොකද මං ඒ දෙකටම කජු දාලා තිබුණේ. right. කජු ටික දැන්නේ දැම්මේ. කජු ටික? ඔව්. මේවද? නෑ කජු ටික අරකට ලඩ්ඩු එකට. නෑ. නැත. මම පොඩි විහිළුවක් කරේ පුතා. ගොඩක් හොඳයි දුව. මේකේ වැරද්ද කියලා කියන්නේ සිරප් එක ඔය අදපු විදිය වැරදි. එමෙ වෙලෙම සිරප් එකක් අදනකොට මෙෂර්මන්ට් එක තියෙන්න ඕනේ. ඒක මං කරේ හරි කලබලයට. මොකද ඒ වෙලාවෙත් පැය භාගයක් විතර ගිහිල්ලායි තිබුණේ. ඒ වුණාට රසයෙන් නම් කිසිම අඩුවක් නැහැ. very good. and I want to taste what is this? මොනවද මේ? මේක ස්ට්‍රෝබෙරි බාදාම් කීර. wow. ඒක නම් ලොකුවට මට රසයි කියලා කියන්න බෑ. මොකද මිල්කී රසක් තියෙනවා. බාදාම් රසක එන්නේ නෑ. කොහමද කැෂියු රසක් නේ එන්නේ. ඒ රස තියෙනවා. සීනි තව ටිකක් දාන්න ඕනේ. මම හිතුවා අර ලඩ්ඩු එකට සීනි වැඩි වුණ නිසා අරකට සීනි අඩුවෙන් යොදා ගන්න. ඊළඟ සැරේදී ඔය තියෙන චූටි චූටි අඩු පාඩු ටික හදාගෙන මිට වැඩිය දක්ෂ වෙන්න. අත පුච්ච ගන්න නැතුව. අත පුච්ච ගන්න නැතුව. එන අපි අප්පුඩියක් ගාමු. ඒ හොඳයි. සවින්දි බොණ්ඩත් අරගෙන ඉන්න. සවින්දි වාංග වාංග වාංග. ගොඩක් කඩවල අර බොණ්ඩ දෙන්නේ සාම්බාරු ඒවත් එක්ක මම කැමැති පොල් චට්නිත් එක්ක කන්න. එතකොට අමුතුම රහකන. நான் நினைக்கிறேன் நீங்க போண்டாவை முதல்ல சாப்பிடணும். இல்லை இல்லை நான் இல்லை. நீ தானே ஜட்ஜ். நான் ஜட்ஜ். நீங்க சாப்பிடுங்க. உங்களோட தலைய பார்த்து தான் இவ போண்டா செஞ்சா. அடடா. சரி நான் சாப்பிடுறேனே. சரி நீங்களும் சாப்பிடுங்க. நான் கொஞ்சம் சாப்பிடுறேன். பரவாயில்லை பரவாயில்லை. போண்டாக்கு நான் ரசாய். அளவுல வந்துட்டு லூன் எம்புலேம் தாளத்தின் அத்துலே. අර බෙටේක ඇදුවා නේද? මොනවද දැම්මේ? කඩල පිටේ, පාන් පිටේ, මිරිස් කුඩුයි, ලුණු කුඩුයි, කහ පොඩ කිව්වා. ඔව් ඒව දාපු ඉන්ග්‍රීඩියන්ට් ටික හොඳයි. සමිඳි මම දැක්කේ පොඩ්ඩක් ටික් වැඩි දුව. ටික් වැඩි වුණාම මාක්ස් ඉටිනවනේ. මාක් එකේම ඉටිනවා. ටික සැර දැනෙන හොඳට. හැබැයි මම හිතුවා ලුණු ඇත්තටම වැඩි වුණා නේද අල එකේ. හැබැයි ලුණු මෙයා වැඩි කරගත්තා. අල එක තම්මනකොට පස්සේ ලුණු දාලා නැහැ. ඒක ඇත්තට ඒක හරි. ඒ වෙලාව මම යාට පෙන්නවා ඒක හදාගත්තා. ඒක බැලන්ස් කරනවා. චෙෆ්ලා ගොඩක් අඩුපාඩු බලනවා. පොඩි වැරද්ද වුණත් ඒකවල එකට ලකුණු කපනවා. මොකද අවසන් 10 දෙනා හින්දා. චට්නි එකක් කෑවා. චට්නි එකත් හොඳයි. ඊළඟ දවසේ ආපහු මේව හදනකොට ටික පොඩියට හදාගන්න තව ටිකක්. මොකද නැත්තම් ඔයා මේක ලොකුට හදනවා. ඔයා දාපු තෙල් ප්‍රමාණයට වැඩි තව ටිකක් දාන්න ඕන තෙල්. මම එහෙම දැම්මේ මට හිතුණා අල බොන්නකට ඇති වෙයි කියලා ඒ තෙල් ප්‍රමාණය. හැබැයි වැඩ කරනවා මම ටිකක් ක්ලීන්ව තියාගත්තා. ඒ ගැනත් කියන්න ඕනේ. well done well done. මේ පරිස්සමෙන් මම වැඩ කරා. කිසිම හැබැයි බයකින් නන්නේ මේ හොඳට ෆ්‍රී එකේ මේ කිසිම කලබලයක් නැතුව මම වැඩ කරා. අපි කියමු දෙවියන්ට. දෙවියන්ට නේ අපි මෙතන ඉන්න තා තුන් දෙනා නිතරලා ඉන්නේ. ඔව් අපි කියමු මේ රූසට. රූස ළඟම ඉන්න. ආ රූසා. උගා කුපරිමෙන් මගේ ඩිෂ් එක chef ශාන්තිගේ ටේස්ට් එක අනුව හදන්න උත්සාහ කරා. වෙන සෙන්ජින්ගේ. වෙන පේ. වෙන පොංගල්. වෙන පොංගල්. නා ඉදක යූස් පන්නේ green gram adum fire green gram fire okay and harisi enna harisi basmati ayyo me denna monada katha karanne mata nan kisima deyak therenne mata nan pissu wage aduka pie tanne cashew plums breadcrumbs எல்லாம் போட்டுருக்கேன். அதுக்கு நெய்யும் போட்டிங்களா? நெய் கொஞ்சம். Presentation එක දෙන්න කලින් මම හිතුවේ එක chef ශාන්තිට තමයි මම present කරලා එයාගෙන් තමයි හුඟක් හොඳ comments ගන්න ඕනේ කියලා. අත්‍තරම දන්න රෝසා මේක සාමාන්‍ය පරිප්පුටියක් අම වෙන දෙන්නේ. ඩාල්. මේකද අම්මෝයි. ඒ වගේම සැර හොඳට තියෙනවා. බරෝ. පායසම් එකේ ටිකක් මට සීනි මදිනන්නේ නැහැ. චුට්ටක් තියෙනවා හැබැයි ඒක ටිකක් මේට වැඩි කුක් වෙන්න ඕනේ කියලා මම හිතනවා පොල් කිරි වැඩියෙන් දාලා දෙනවා. පොල් කිරි දැම්මනේ? පොල් කිරි නෙමෙයි. එන මිල්ක්. මා මිල්ක් එක නම් දාලා දෙන වැඩිපුර ටිකක්. ටිකක් මේට වැඩි චූට්ටක් තමයි thickness එකට තියෙන්නේ නේද සාන්ති? මම හිතනවා අද මට හුඟක් අන්ලකි දවසක් රයිස් එක කුක් වෙලා මදි. මොකද රයිස් කුකර් එක මාත් එක හුඟක් තරහෙන් හිටියේ. අනිවාර්යෙන් හොඳට කුක් වෙන්න ඕනේ. ඒක නම් මට හොඳයි කියලා කියන්න බෑ. මොකද වෙන් පොංගල් කියන්නේ ඒගොල්ලන් එහෙම දාලා දෙනවා අපි නිකන් අර මොනවද ඒකට කියන්නේ අර කන්ජි වගේ උඩටම තැම්බිලා මෑෂ් වෙලා තියෙනවානේ. සම්බල් එක සම්බල් නෙමෙයි ඒක චට්නිනේ. චට්නි හොඳයි. සර වැඩි. මට ගොඩක් සර ආව එකේ. එන්නනේ. ඕකේ. Thank you. Very good. ඕකේ නම් අපුඩිය ගාමු නේද රුස්නගේ. මට හිතේ confident එකක් තිබ්බා. මේ dish එක මට හුඟක් හොඳ comment එකක් දෙයි කියලා. අනිතේ ඉන්දියාවේ හැමතිස්සෙම කන සාම්ප්‍රදායික ඒවා තමයි හැදුවේ. මම ඒ වෙලේ වෙනස්ම විදියකට තමයි හැදුවේ. right chan puta මොකද මේ හදපු ඩිෂ් එකේ නම? එක් පරාටා රෝල්. එක් පරාටා රෝල්. තුන් දෙනාම එකතු වෙලා කමු නේද? හරි හරි. Very yummy. Really real recipe. Real lesi එක. ඒක නම් රසයි. නෑ අතර උනේ මට මේක දැන් වෙලා තියෙන මේ තීරණයක් දෙන්න බෑ දැන් මේකට කියන්න අමාරු ඒ තරම් රොටි කටේ මට කතා කරන්න විදියක්වත් නෑ මේ රොටි කටේ අනිත් ඒ සාපේක්ෂව ගත්තාම මම මේගොල්ලන්ට වඩා ටිකක් හොඳට හැදුවා කියලා හිතනවා පරිප්පු එක තව ටිකක් තැම්බෙන්න ඕනේ නේ පරිප්පු එක තැම්බිලා මදි එන රස තියෙනවා ඒක රසයි සොෆ්ට් එකට තියෙන ගොඩක් මං හිතුවේ මෙයාගේ මේ පරාට එක මේ ඩ්‍රයි වෙයිද දන්නේ නැහැ කියලා ඇත්තටම ගොඩක් සොෆ්ට් එකට හොඳට තියෙනවා very good well done මම ඒකට හුඟක් රස જાති එකතු කරලා ඒ කෑම එක රස ගන්නවා චෙෆ්ලට කියන්න හම්බුන්නේ මගේ වැඩදී ඒක එච්චර හුඟ රස නිසා හරි රොටි කියන්න දෙයක් නැහැ රොටිය ඇත්තටම රසයි ඔයා පොඩ්ඩක් වැඩ කරනකොට ඒකත් කියන්න ඕනේ. ඔව්. වැඩ කරනකොට පොඩ්ඩක් තඩියක් මේට වැඩි අවධානයෙන් ඉන්න ක්ලීනින් පැත්ත. Thank you. Thank you. Well done. Try. අනිත කරනට වඩා අමාරු කෑමයක් මම හැදුවා කියලා හිතනවා. මාගෙන කෑමක මේ තරඟ ඇතුලේ තාත් එකපාරක් හැදිලා තියෙනවා. කෑන්න අය තමයි ඒක හැදුවේ. Right. උපමා මේ අපේ පිට්ටු වගේ නේද? මම ඒක මේ මුසට අර මේ කප් එකකට ගහලා ගත්තේ නෑ නිකන් දාලා. මම නිෂාද විදියට මම හැම වෙලේම හැදුවේ වෙනස් දෙයක් කරන්න. චෙෆ්ලාත් අපෙන් බලාපොරොත්තු වෙන්නේ ඒක. කරිය වගේ තියෙන මොනවද? මේක සුදු ලුණුයි රතු ලුණුයි දාලා හදපු කරිය. ආ. පුතේ ඒකේ චුට්ටක් ලුණු ගතිය චුට්ටක් වැඩි. වෙන කියනනම් අඩුපාඩු නෑ වාගේ වැඩ කරන පිළිවෙලට වැඩ කරා. ඔයා ඒක මේ සාමාන්‍යයෙන් අර ලුණු ටිකක් අඩු වුණා නම් ඇත්තම රසර කන්න පුළුවන්. හොඳට හොඳට බඩ පිරෙන්න කන්න පුළුවන්. එයාමයි කරියේගේ ලුණු වැඩි කිව්වට මට නම් ඒක හිතා ගන්නත් බැරුව ගියා. ඒ මොකද මගේ පදමට ඒකේ ලුණු රස තිබ්බා. රුලන් කප් එකක් ගත්තොත් කප් දෙකක් වතුර දාන්න ඕනේ. ඒ වතුර දෙකම හොඳට ඒ කප් දෙකම හොඳට රත් වුණාට පස්සේ මේක දාලා මික්ස් කරගෙන ස්ටර් කරගෙනම තමයි දාන්න ඕනේ. ඒ ක්‍රමයේ කරේ නේ වුණාට රසෙ මොකුත් නැහැ. ආයෙ කරනකොට ඒ විදියට කරන්න. Thank you. Very good. අප්පුඩියක් ගාම නේද නිසාදට. අද මම හදපු කෑම එක තමයි කට්ටිය හදපු වෙන් අමාරුම කෑම එක. එහෙමනම් අපේ තරඟකරුවන් තරඟකාරියන් පස් දෙනාගේම දූ දරුවන්ගේ මේ කෑම වල රස බැලුවා. අපේ chef ශාන්ති වගේම chef ජයවර්ධන රාජපක්ෂ මහත්මයා අපි විශාල සරගෙන ප්‍රතිඵල අරගෙන එනවා මේ පුංචිම පුංචි බ්‍රේක් එකෙන් පස්සේ. ජූනියර් විරාමයෙන් පසු නැවතත් අපි තරඟයට ප්‍රතිඵලත් අරගෙන අපි ආවේ මේ පාර. අපි හැමෝගෙම වැරදි අඩුපාඩු තිබ්බා. ඒ වුණාට අපි මාර බලාපොරොත්තුවකින් ඉන්නේ ඊළඟ වටේට තේරෙයි කියන අදිෂ්ඨානයක් තියාගෙන තමයි අපි ඉන්නේ. Right. මම වැඩි දුර කතා කරන්නෙත් නෑ. මම මුලින්ම ආරාධනා කරනවා ඉදිරියට එන්න ශෙහාන් දැහැමි ඇත්තටම රොණි අංකල් මාවයි දැහැමිවයි ඉස්සරහට ගෙනල්ලා මොකද්ද කරන්න යන්නේ කියලා මට නම් මුකුත් හිතුන්නේ නැහැ දැහැමි ශාන් අද කොහොමද මොකද අත පුච්ච ගත්තේ සීනි සිරප් එකට අත දාන්න ගිහිල්ලා මේ දැම්බෙන ගමන් අත දාන්න ගිහිල්ලා පිච්චුණා ඉතින් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ නේද පුතා මොකද මේක තරංගයක් නේ හොඳද රොනි අංකල් මට ඉස්සරහට කතා කරද්දි හිතුණා මං අවුට් වෙයි කියලා ශෙහාන් ඔයාට ආවා පොඩි ප්‍රශ්නයක් පිටිසුදුකම ඒ කියන්නේ ඔයා ඉව්වා කෑමත් රහයි මේ අපේ ප්‍රතිඵල අනුව ඔයාගේ තියෙන පොඩි ප්‍රශ්නයක් පිටිසුදුභාවය ඒ කියන්නේ cleanliness කියන එක. ඒක ටිකක් ඔයා සැලකීමක් තුනේ නැහැ. ඒ වෙලේ මට හිතුණා අපි දෙන්නම හුඟක් වැඩි කරලාද කියලා. Right. හිත ගල් කරගෙන. අඬන්න පුළුවා. මට කියන්න තියෙන්නේ මෙච්චරයි. ශෙහාන් අඬන්න එපා. වැඩිම ලකුණු ගණනක් ලබන්නේ ශෙහාන් මට අද මාර්ෂීන් ගුණේ මට තමා වැඩිම ලකුණු හම්බුනේ මට මාර සතුටුයි පුතා කාත් එක්ක දාවේ අම්මත් එක්ක අම්මත් කනගාටු වෙන්න එපා කියන්න පුතේ මොකද ඊළඟට වැඩිම ලකුණු ලබලා තියෙන්නේ ඔයා ඒ වුණාට මට මගේ කෑම එක ගැන පොඩි විශ්වාසයක් තිබුණා එයාලා ලඩු කාලා රස බැලුවට පස්සේ ඔව් දැන් තුන් දෙනෙක් ඉතුරු වෙලා තියෙනවා මේ තුන් දෙනාගෙන් ඊළඟට වැඩිම මාක්ස් ගත්තේ අරන් තියෙනවා කියන්නේ වැඩිම ලකුණු ලබාගෙන තියෙන්නේ නිෂාද පළවෙනියට තේරුන්නේ නැති එක ගැන මට දුකක් නෑ ඒක පළවෙනියට තේරුනේ මගේ හොඳම යාළුවා right පුතා සන්තෝෂයි නේද හා දෙනා සන්තෝෂයි දැන් අපි සවින්දිටත් රූසටත් ආරාධනා කරනවා එන්න පුතා ඉස්සරහට අද අවසාන දෙන්න අතරට යන්න මමයි සවින්දී තමයි හිටියේ. ඒතර මට හුඟක් හිතේ බයක් ඇති වුණා කවුද යන්නේ? පෙරදිනවා තමයි. අපි දැන් බර සිංහල අවුරුදු කාලෙට බනිස් කන්න ගියාමත් පෙරදිනවා කවුරු හරි දිනනවා. ඒකෝට මේ දැන් රොනි මාමට තියෙනවා මගේ ජීවිතේටම සර්ටිෆිකේට් දෙකයි හම්බුණා. කුසලාන හම්බ වෙලාම නැහැ. හොඳද? සර්ටිෆිකේට් දෙකයි හම්බුලා තියෙන්නේ. එකක් බනිස් කෑම අනිත් එක කනා මුට්ටි බිලී. මේ දෙක දෙකයි. හැබැයි ලෝකේ ඕන තැනක ජොබ් එකක් ගන්න පුළුවන්. කනා මුට්ටි බිලී. රයිට්. දැන් ඔය දෙන්න අතරේ ඊළඟට වැඩිම ලකුණු ගණනක් ලබන්නේ. හැබැයි අවසාන අට දෙනාට තේරෙන්නේ මේ වෙලාව ගොඩක් බයලා හිටියේ මොකද අද අනිවාර්යෙන් එක්කෙනෙක්ව අවුට් කරනවා වෙනින් කවුරුත් නෙවෙයි ඊළඟ වටේට තේරෙන්නේ රුසා අවින්දි කියන්නේ හුඟක් හොඳ යාළුවෙක්. එයා හැමෝත් එක්කම තරහ වෙන්නේ නැතුව හැමෝත් එක්කම එකමුතුයි. එයා හුඟක් මට මේ තරගෙදිත් උදව් කළා තියෙනවා. යාළුවෙක් වශයෙන් එයා හුඟක් හොඳම යාළුවෙක් මේ තරගෙ මට හම්බෙච්ච. ජූනියර් සුපර්ස්ටාර් තරඟබිමේ ලාපාලතම තරඟකාරියෝ සවින්දි ප්‍රමෝද්‍යා අනෙක් සියලුම තරඟකරුවන්ගේ සුරතලිය වුණා. ඔයා දැහැමික පීහෝරෙන් ගත්තනේ. හා? මම ඉන්නේ මෙතන කියලා තිබ්බද? මේ බලන්න. අනේ මම දැහැමික පීහෝරෙන් අනේ නැහැ. ගෙදරදී තමන්ගේ මවට ගොඩක් කරදර දීලා තමයි ඇය මෙම යූ පිහුම් වලට උනන්දු වුණේ. නැගිටිනවා කම්මැලියාගේ නිදාගෙන හරියනවද? තරගයේ ස්වභාවය මෙන්ම තරගයන් තුළ තිබෙන නීති රීති සියල්ල මුලින්ම ඉගෙන ගන්නා ඇය ඒ අනුව කටයුතු කළ නිසා සුපිරි සූපවේදිනියක් වීමේ ලකුණු ලබා ගත්තා. සවින්දි ඔයා මුළු තරගයේ පුරාම ඇත්තටම සෑහෙන සටනක් දුන්නා. රසවත් කෑමේලු අද වුණත් අර බෝණ්ඩ එක නේද? නමුත් පුතේ තියනනේ ඔය එක දැන් අපේ ජයවර්ධන අංකල්ලෝ ශාන්ති ඇන්ටි කිව්වනේ පොඩි දේවල් අඩුපාඩුකම් තියෙනවා. අපි කාගේ වුණත් තියනවල. දැන් රොනි මාමාගේ අඩුපාඩුවක් තියනවනේ කොණ්ඩේ නැහැ. පොද මගේ රොනි මාමාගේ එකක් නෙමෙයි පහක් විතර දෙනවා. කොණ්ඩේ නැහැ, උස නැහැ. මේ ලස්සන නැහැ. ඒලෝඩ රවුල කරකෝල. ඔය වගේ. ඉතින් පුතේ ඉදිරියට යන්න පුතා. ඉදිරියට කියන්නේ ඔයා මේ තුල ඒ කියන්නේ මේ තරගයේ කුකින් වලින් ඔයා ඉදිරියට යන්න බලනවා නම් පුතා හොඳද? ඔයා හොඳ ආරක්ෂකයෙක්. ඒ කියන්නේ කුක් කෙනෙක් වෙන්නේ කියලා රොනි මාමත් ඒ වගේම දෙරණ මේ සියලු දෙනාමත් ජයවර්ධන අංකල්ලොත් ශාන්ති ඇන්ටිත් ප්‍රාර්ථනා කරනවා ඔයාට හොඳ අනාගතයකට පුතා. රොනි මාමගේ බ්ලෙසින් එක ඇතුව. ඔකේ පුතා. Right. එහෙමනම් මේ වටේත් අවසානයි වගේම මේ දරණ ජූනියර් සුපර්ස්ටාර් වැඩසටහන මෙතනින් නිමයි. අපි ඊළඟ සතියේ හමු වෙන තුරු මොකක්ද අපි කියන්නේ? Ladies and gentlemen, Junior Superstar!